Falou, né? සියලු දෙනාටම සුබ උදෑසනක් විශේෂයෙන්ම අද දින විපක්ෂනායක කාර්යාලයේ මාධ්‍ය සාකච්ඡාවේදී ප්‍රකාශ කරන්න ඕනි ආණ්ඩුව කොරෝනා COVID-19 මේ වෙනකොට දේශපාලන වශයෙන් මේ තත්ත්වය දිගින් දිගටම කොරෝනා සම්බන්ධයෙන් කටයුතු කිරීම නිසා මේක දැන් ව්‍යසනයක් හැටියට මේ දෙවෙනි රැල්ල ඉතාමත් භයානක විදිහට රට තුල ව්‍යාප්ත වෙමින් පවතිනවා. එතකොට ඇත්තටම ආණ්ඩුව මේ රටේ ජනතාවට කියව සෞභාග්‍ය දැක්ම සෞභාග්‍යයේ ආණ්ඩුව අද අභාග්‍ය ආණ්ඩුව බවට පත් වෙලා තියෙනවා රටේ ජනතාවට. ඒකට ප්‍රධාන හේතුව තමයි කොවිඩ් සම්බන්ධයෙන් රජයේ දිගින් දිගටම බැලුවේ අපි ලෝකයේ හොඳම කොවිඩ් මර්ධනයේ රට හැටියට තමයි හැම වෙලෙම පෙන්වන්න බැලුවේ. පෞගේ මහමැතිවරණයේ අවසන් වෙනකම්ම ආණ්ඩුව රටේ ජනතාවට කියාපෑවේ අපි තමයි කොවිඩ් හොඳටම පාලනය කරන රට හැටියට. ඒ හැම එකක්ම ආණ්ඩුව කටයුතු කරේ මේ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා. ඒ විතරක් නෙමෙයි කොවිඩ් සහනාධාර පවා දේශපාලන ක්‍රමවේදයකට තමයි ආණ්ඩුව ඒ වෙලාවේ ජනතාවට ලබා දුන්නේ. ඉතින් මේ තුල අපි පැහැදිලිව කියන්න ඕනේ රජයට මේ වෙනකොට කොවිඩ් දෙවෙනි රැල්ල කොරෝනා දෙවෙනි රැල්ල අප රට තුල ඇවිල්ලා තියෙනවා. මේක ඉතාමත් භයානක තැනකට ඇවිල්ලා තියෙනවා මේ වෙනකොට. මේ වෙනකොට රටේ මේ තත්ත්වය නිසි ආකාරයෙන් රටේ ජනතාව දැනුවත් කිරීම මේ කොවිඩ් සම්බන්ධයෙන් ඇත්තටම අවශ්‍යම කාරණාවක් තමයි. මේ රෝගේ ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ ඒ වගේම මේ ව්‍යාප්ත වෙලා තියෙන ආකාරය කොයි කොයි ප්‍රදේශවලද කියන එක රටේ ජනතාව දැනුවත් වීම තුළ ජනතාවට පහසු වෙනවා ආරක්ෂා වීම. ඉතින් රජය මේ වෙනකොට මේ වාර්තා නිසි ආකාරයෙන් ජනතාවට මාධ්‍යයට ලබා දෙන්නේ නැති තැනකට ඇවිල්ලා තියෙනවා. ඒ මොකද රජයේ අර මුලින් ගෙනාපු අපි කොවිඩ් මර්ධනය කරපු ඉහළම රටක් හැටියට කියපු කාරණාව ඔළුවේ තියාගෙන යම් යම් දේවල් රජය වසන් කරනවා කියන එක අපිට පැහැදිලි. විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය සහ අනිකුත් මේ සම්බන්ධයෙන් ඉන්න විශේෂඥයන්ගේ මතය බැලුවහම මේ වෙනකොට මේ රෝගේ සමාජගත වෙලා කියන එක තමයි අපිට නම් පැහැදිලි වෙන්නේ. ඉතින් ඒ தත්ත්වය තුළ මේ අපි දැකලා තියෙනවා මේ රෝගය යුරෝපයේ ඇමරිකාවේ ඒ වගේම අසල්වැසි ඉන්දියාවේ ව්‍යාප්ත වෙලා තියෙන භයානක தත්ත්වය. ඒ භයානක தත්ත්වය තුළ මේ රෝගයෙන් පීඩාවට පත් වෙන කණ්ඩායමට වඩා රටේ ආර්ථිකයට සහ සමාජයේ ජන ජීවිතයට ඉතාමත් භයානක විදියට මේ හැම කෙනෙකුටම බලපානවා. ඉතින් මේ අපේ රටේ මේ தත්ත්වය පාලනය කර ගැනීමට ඉවහල් වන ප්‍රධානම කාරණාවක් තමයි මේ ස්ථාන සහ මේ ප්‍රදේශ දැනුවත් කරලා කොයි ප්‍රදේශවලද ජනතාව නොයා යුත්තේ කියන කාරණා නිසි ආකාරයෙන් රජය ජනතාවට තොරතුරු ලබා දෙනවද කියන ගැටලුවක් දැන් ඇති වෙලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට රජය විසින් ගම්පහ දිස්ත්‍රික්කයේ සහ තවත් දිස්ත්‍රික්ක ගණනාවක ඇඳිරි නීතිය තත්ත්වයක් පොලිස් ඇඳිරි නීතිය පනවලා තියෙනවා. දැන් දින ගණනාවක් ගිහිල්ලා තියෙනවා. සතියකට වැඩි කාල සීමාවක් ගිහිල්ලා තියෙනවා. දැන් අපිට ලැබෙන තොරතුරු අනුව මේ ප්‍රදේශවල ජනතාවට විශේෂයෙන්ම තමන්ට අවශ්‍ය අත්‍යවශ්‍ය ඒ කියන්නේ ආහාර පාන වගේ අත්‍යවශ්‍ය කාරණා වලටවත් හරි විසඳුමක් ලබා දීලා නැහැ. අපි රජයට කියන පැහැදිලිවම රජයේ යාන්ත්‍රණය හරහා විශේෂයෙන්ම දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ග්‍රාම නිලධාරීන් හරහා මේ ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා දෙන ක්‍රමවේදයක් සකස් කරන්න කියලා රජයේ අමාත්‍යවරුණන් කියන අපි දැන් මේ සම්පකාර හරහා නොයෙකුත් සතොස් හරහා මේවා ක්‍රියාත්මක කරනවා කියලා. නමුත් අපිට පැහැදිලි ඒ ප්‍රදේශවල ජනතාව කතා කරාම පැහැදිලි අපිට මේ වෙනකන් නිසි ආකාරයෙන් ක්‍රමවේදයක් ඒ ප්‍රදේශවල ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගන්න එහෙම නැත්නම් යම් සහන ක්‍රමයක් රජය විසින් ලබා දීලා නැහැ. ඒ වගේම තමයි දැන් ආයතන ගණනාවක් වහලා තියෙනවා. මේ ආයතන රැකියා කරපු අයගේ පඩි නැටි සම්බන්ධයෙන් දැන් ඉස්සරහට ප්‍රශ්න ගණනාවක් එනවා.
රැකියාව විශාල ප්‍රමාණයක් අහිමි වෙලා තියෙනවා. ඉතින් මේවා සම්බන්ධයෙන් රජය ගන්න වැඩපිළිවෙල මොකක්ද කියලා අපි අහන්න කැමතියි රජයෙන්. මොකද මේ වෙනකන් ඒ අයට යම් දීමනාවක්වත් එහෙම නැත්නම් ඒ ආදායම් අහිමි වෙච්ච අයට මොකද්ද කරන්න කියන කාරණාව ගැන රජයේ අවධානය යොමු වෙලා නැහැ කියන එක තමයි පැහැදිලිව කියන්න ඕනේ. ඒ වගේම පැහැදිලිව කියන්න ඕනේ ඒ ආයතන වලට. දැන් ඒවා වහලා තියෙනවා නම් ඒවා ඒ ආයතන අපි ඇඟලුම් කර්මාන්තශාලා වෙන්නුම වෙනත් ආයතන වෙන්න පුළුවන්. ඉතින් ඒ ආයතන පවත්වා ගන්න යෑමේදී ඒ වගේ වැඩ කරපු අයට පරිණඩි ගෙවන්න ක්‍රමවේදයක් රජයෙන් ආධාරයක් මොකක් හරි උපකාරයක් වැඩපිළිවෙලක් අඩුගානේ බැංකුව හරහාවත් ක්‍රියාත්මක වෙනවාද කියලා අපි දැනගන්න කැමති රජයෙන්. මොකද අපි දන්න තරම නම් මේ වෙනකන් එහෙම කිසිම වැඩපිළිවෙලක් රජය ක්‍රියාත්මක කළා නැහැ. විශේෂයෙන් මේකට ප්‍රධානම හේතුව තමයි අද රජයේ කොවිඩ් 19ට වඩා රජයට අද ප්‍රධාන වෙලා තියෙන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම අප විවස්සාව විනාශ කරන්න. අපි රජයට කියනවා 19 වෙනි ආණ්ඩුක්‍රම විවස්සාව ගැන ඉතාමත් ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ ජනතාවට ඒක තවදුරටත් ඉස්සරහට අරන් ගිහලා අඩුපාඩු තියෙනවා හදාගෙන යන්න ඕන දෙයක්. ඉතින් දැන් මේ වෙලාවේ කොවිඩ් 19 විනාශ කරන්න තියෙන වෙලාවක ඒක මැඩපවත්තන්න තියෙන වෙලාවක රජයේ සම්පූර්ණ අවධානය යොමු කරලා තියෙන්නේ 19 වෙනි ආණ්ඩුක්‍රම විවස්සාව විනාශ කරන්න. ඒක විනාශ කරලා පෞල් විවස්සාවක් ගේන්න. ඉතින් මේ පෞල් විවස්සාව ගෙනේම සඳහා තමයි ආණ්ඩුව තමන්ගේ ප්‍රමුඛතාවය අද ලබා දීලා තියෙන්නේ. ඉතින් අපිට පැහැදිලිව පේනවා ආණ්ඩුව ඉතාමත් ලහිලයි මේ 19 වෙනි ආණ්ඩුක්‍රම විවස්සාව වෙනස් කරලා පෞල් විවස්සාව ගෙනේම සඳහා දැන් ඒකට 20 වෙනි සංශෝධනය කියලා කියනවා. ඉතින් මේකෙදි පැහැදිලිව අපි කියන්නේ රජයට අද මේ ඒකාධිපති වියරුවෙන් වැඩ කරන රජයක් හැටියට ජනතාවගේ අනිකුත් ප්‍රශ්න සියල්ල අමතක කරලා මොකද රජය දන්නවා මේ ආකාරයෙන් තවදුරටත් ඉස්සරහට යනකොට රජයට මේ මේ 20 වෙනි සංශෝධනය එහෙම නැත්නම් මේ පෞල් විවස්සාව ගේන්න හැකියාව අඩු වෙනවා. මොකද රට තුල ප්‍රශ්න ගණනාවක් ඇවිල්ලා තියෙනවා. එක පැත්තකින් මේ කොවිඩ් වසංගතය ව්‍යාප්ත වෙනවා ඒක මැඩවත්වා ගැනීමේ හැකියාව රජයට අද අහිමි වෙලා තියෙනවා. අපි දන්නවා විශේෂයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයේ දොස්තරවරු හෙදියන් ඒ වගේම අනිකුත් සේවක සේවිකාවන් ඒ වගේම PHI මේ හැම කෙනාම විශාල වෙහෙසක් දරනවා. ඒ වගේම ත්‍රිවිධ හමුදාව මේ සඳහා විශාල වෙහෙසක් දරනවා. ඒ සියල්ල ඒ දරද්දී නමුත් රජයේ ප්‍රමුඛතාවය මොකක්ද? රජයේ ප්‍රමුඛතාවය වෙලා තියෙන්නේ මේ කොවිඩ් වසංගතය විනාශ කරනවා නැත්නම් ඒක මැඩපවත්වනවා වෙනුවට 19 වෙනි ආණ්ඩුක්‍රම විවස්සාව විනාශ කරමින් තමන්ගේ පෞල් විවස්සාව ඉස්සරහට ගන්න. ඉතින් මේ තත්ත්වය තුළ තමයි අද මේ දෙවනි රැල්ල මේ මුළු රට පුරාම ව්‍යාප්ත වෙන තැනකට අද ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අපි පැහැදිලිව කියනවා රජයට මේ දෙවනි රැල්ල තුළ මේ යන භයානක තත්ත්වය රටේ ජනතාවට පැහැදිලිවම මේ වසන් කිරීම තුළ මේක ව්‍යාප්ත වෙනක තවත් එහාට යනවා. ඒ වගේම අපි දකිනවා මේ කොවිඩ් තත්ත්වය තුළ පැහැදිලිවම රජය මේ නීතිය ක්වොරන්ටයින් නීතිය එක් එක් අයට එක් එක් ආකාරයෙන් පාවිච්චි කරනවා. දැන් අපි දකිනවා මේ දෙවනි රැල්ල ආරම්භ වෙන්න ආපු මේ ඉන්දියාවෙන් ඉඳලා ආපු කණ්ඩායම සම්බන්ධයෙන් අපි දැක්කා සෞඛ්‍ය පරීක්ෂකවරු PHI මහත්තුරු කියලා දිනවා අපි හරහා නම් ඒ කියන්නේ අපි දැනුවත්ව නම් කිසිම කෙනෙක් මේ නීති රීති වලට යටත්ව දින 14ක් හෝ එහෙම නැත්නම් ඊට පස්සේ නිවසක දින 14ක් හෝ හිටියා කියන එක එයාලා දන්නේ නැහැ කියලා. දැන් අපි දන්න තරමින් නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකව හරහා තමයි එයාලගේ අධීක්ෂණය යට තමයි මේ කොරන්ටයින් නීතියට එහෙම නැත්නම් අදාළ වෙන පුජ්‍යලයන් පරීක්ෂාවට ලක් වෙන්නේ. ඉතින් ඊට අමතරව ත්‍රිවිධ හමුදාව පොලිසිය මේ නොයෙකුත් අයගේ සහාය ලැබෙනවා. එතකොට මෙහෙම තත්ත්වයක් ප්‍රකාශයක් පැහැදිලිව මාධ්‍ය නිවේදනයකින්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කියලා තියෙනවා. එතකොට අපි අහනවා මෙවැනි තත්ත්වයක් තුළ මේ දෙවිධයකට මේ නීතිය ක්‍රියාත්මක කිරීමෙන් රට තුළට රටේ ජනතාව ඉතාමත් අමාරු තැනකට ඉතාමත් රටේ ජනතාව මෙවැනි භයානක තත්ත්වයකට පත් කිරීමේ වගකීම රජය බාර ගන්න ඕන. ඉතින් ඒ වගේම අපි දන්නවා මේ මෑතකදී චීන දූත පිරිසක් ආවා. දැන් ඉතින් චීන දූත පිරිස ආපුවාම අපි දැක්ක පැහැදිලිවම මාධ්‍ය තුලත් අපි දැක්ක කෙලින්ම ගුවන්තොටුපළේ ඉඳලා රට ඇතුළට ආවා. ඉතින් මේ අයටත් වෙන නීතියක්. දැන් මේකද පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරා අපේ මන්ත්‍රීතුමල්ල ඒ ප්‍රශ්න කරාම සෞඛ්‍ය අමාත්‍යතුමෝ මේ මොකද්ද කිව්වේ චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ තනතුරු දරන අය කියලා. ඒතර අපි ආණ්ඩුවෙන් අහන්න කැමති චීනයේ කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ තනතුරු දරන අයට මේ කොවිඩ් හැදෙන්නේ නැද්ද? එහෙම නැත්නම් මේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඒකද? අපි දන්නවා කොවිඩ් වසංගතයේ මුලින්ම ලෝකෙට ව්‍යාප්ත උනේ චීනයෙන්. දැන් අපේ රටටත් ආපු පළවෙනි රෝගියා ආවේ චීනයෙන්.
තින් එහෙම නම් එහෙම තත්ත්වයක් තුල මේ ආකාරයෙන් රජයේ හැසිරීම තුල මුළු සමාජයේම අනුතුරුදායක තත්ත්වයකට පත් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා වගකීමෙන් විරහිතව රජය තමන්ට වාසි විදියට එක් එක් අයට ඕන විදියට රජයේ අයට වෙන විදියකට මේ නීති රීති ක්‍රියාත්මක කිරීම තුල අපි දකිනවා සමාජය තුලත් අපි දැක්ක මේ කොවිඩ් වසංගතය එහෙම නැත්නම් කොරෝනා තත්ත්වය මුලින්ම රටේ ආරම්භ වුණු වෙලාවේ රටේ මහජනතාව මේ නීති රීති වලට යටත්ව කැපවීමෙන් මාස දෙකක් රට වහලා තියෙන වෙලාවකත් තමන්ගේ ආර්ථික තත්ත්වය තමන්ගේ වෙනත් කටයුතු සියල්ල පසෙකට තියලා නීතිය අනුව රටේ ජනතාව ආරක්ෂා වෙන විශාල කැපකිරීමක් කරා. අපි දැක්කා ඒ වෙලාවෙත් අර තොන්නමුණ මහත්මයාගේ මරණයේ අවස්ථාවේ ඒ සිදු වුණු තත්ත්වය තුළ ජනතාව ඊට පස්සේ කියන්න ගත්තා තමන්ගේ මරණයක් සිද්ධ වුණත් එක දවසෙන් පැය 24න් අවසන් කරන්න ඕන කියන නීතියට පිටුපාල වැඩ කරන ජනතාව වෙනමුණා. දැන් මේ ගුවන්තොටුපළ හරහා පැමිණීම තුලත් ඉන්දියාවේ කණ්ඩායම වගේම දැන් චීන කණ්ඩායම පැහැදිලිවම අපි දකිනවා කිසිම නීතියකට යටත් උනේ නැහැ. එයාලා කෙලින්ම රට ඇතුළට ආවා. ඒ තුල පිටරට ඉඳලා එන අය වුණත් කියන්න පුළුවන් අපිටත් මේ නීතිය අදාළ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අද රටේ මහජනතාව නීතියට ගරු කරමින් මේ රෝගී තත්ත්වයට සමාජයේ වශයෙන් විශාල උදව් කරමින් සහයෝගයක් ලබා දෙමින් කටයුතු කරන අතරතුර රජයේ හැටියට වගකීමෙන් තොරව එක් එක් අයට එක් එක් විදිහට නීතිය ක්‍රියාත්මක කිරීම තුළ සමාජය තුළ විශාල ප්‍රශ්නයක් අද ඇති වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද මේ රටේ ඉතාමත් අමාරු තැනකට අද රට ගොඩ රට යමින් පවතිනවා. එක පැත්තකින් වසරකට ආසන්න කාලයක් ජනාධිපතිරා බලයටපත් වෙලා රට තුළ මොකද්ද ක්‍රියාත්මක කරේ මොකද්ද ඇති කරපු වෙනස කියන එක අපිට බලන්න සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම ජනතාව ප්‍රශ්න කරමින් ඉන්නවා. විශේෂයෙන්ම රට හදන සෞභාග්‍ය දක්ම කියන මේ පොත බැලුවාම මේක තුල තියෙන කාරණා ජනාධිපති මැතිවරණයේ ඒ වගේම මේක දිගුවක් හැටියට පාර්ලිමේන්තු මැතිවරණයේ ජනතාවට ඉදිරිපත් කරේ මේ පොත මේකේ තියෙන කාරණා කිසිවක් ක්‍රියාත්මක කරන්න අද රජයට හැකි වෙලා නැහැ. මොකද මේකේ ප්‍රධානම කාරණාවක් තමයි එක රටක් එක නීතියක් කියන එක. ඒක රටේ ප්‍රධානියාගේ ඉඳලම අද කඩ කරලා තියෙනවා. විශේෂයෙන්ම මෙයාලා කියන 20 වෙනි ආණ්ඩුක ව්‍යවස්ථාව තුලත් ජනාධිපති වෙලාට නඩු බයරීමේ හැකියාව අද නැති කරලා තියෙනවා. එහෙම නැත්නම් එක රටක් එක නීතියක් කියලා මේ රටේ ජනතාවට විශාල වශයෙන් බලාපොරොත්තු තිබ්බු ඒ ප්‍රධානම කාරණාවක් රජයේ විශේෂයෙන්ම රටේ ඉහළම තැන ඉඳලා අද කඩ කරන තැනකට අදපත් වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා පැහැදිලි අද මේ වෙනකොට රටේ ජනතාව ඉතාමත් අපහසු තැනකට ආර්ථික වශයෙන් ඉතාමත් අමාරු තැනකට අද වැටිලා තියෙනවා. ඒ වගේම අද සෑම බාණ්ඩ එක මිල ඉහළට ගිහිල්ලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් රජයේ කිසිම අවධානයක් යොමු කරන්නේ නැහැ. කනබොන හැම දෙයක්ම අද පොල් ගෙඩියේ ඉඳලා අද පරිප්පු ටිකේ ඉඳලා හැම දෙයකම මිල. ඒ වගේම අපි කහ ගත්තොත් අද සල්ලි වලට ගන්න නැති තැනකටපත් වෙලා තියෙනවා. රුපියල් 3000 4000 ඒ වගේම විශාල මිලකට ගිහින් තියෙන එක එක තැන්වල එක එක මිල ගණන්. ඉතින් එහෙමනම් අද ජනතාවගේ අත්‍යවශ්‍ය බාණ්ඩ ඉතාමත් අපහසු තැනකට ජනතාවගේ එක පැත්තකින් ආදායම් මාර්ග ඇනහිල්ලා තියෙනවා. අනිත් පැත්තෙන් තමන්ගේ එදිනදා පාවිච්චි කරන බාණ්ඩ වල මිල ඉතාමත් අධික ලෙස ඉහළ ගිහිල්ලා තියෙනවා. මේ ජනතාව ඉතාමත් අපහසු තැනකට මේ රජය පත් කරලා තියෙනවා. මේ කිසිවක් ගැන රජයට හැඟීමක් නැහැ. මේවා සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තු තුලත් ඒ වගේම ඉන් පිටතත් අපි කතා කරාම රටේ ජනතාව මේවා ගැන කතා කරාම ඇමතිවරු මේවට විහිළු සපයමින් ඉන්නවා. ඒ වගේම මම පැහැදිලිව කියන්න ඕනි මේවා සම්බන්ධයෙන් නෙමෙයි අර රටේ ජනතාවගේ මේ ප්‍රශ්න ගැන නෙමෙයි අද අවධානය යොමුලා තියෙන තමන්ගේ බලය කොයි ආකාරයෙන්ද අපි වැඩි කරගන්නේ. එහෙම නැත්නම් ඒකාධිපති තැනකට අපි කොහොමද යන්නේ. මේ තත්ත්වය තුළ අපිට පැහැදිලි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ වෙලාවේ අපි දැක්ක අද මාධ්‍ය තුල උදේ අලුත්ම දෙයක්. මොකද අපි දකින්නවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් කරුණු විමසුවාම ඒක පාර්ලිමේන්තුවේ කථානායකතුමහරා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. එහෙම සම්ප්‍රදායක් තමයි මේ ඉස්සල්ලා තිබුණේ. දැන් අද මොකක්ද තියෙන සම්ප්‍රදාය? දැන් අද මේ වෙනකොට කථානායකතුමා ඒක ගැන තව ප්‍රකාශයක් කළත් නැහැ. දැන් මාධ්‍ය තුල තියෙන අද දාලා ශ්‍රේෂ්ඨාධිකරණේ තීන්දුව. දැන් මේ ප්‍රධාන මාධ්‍යයට එන්න කලින් අපි දැක්කා සමාජ මාධ්‍ය තුලත් මේ තීන්දුව ප්‍රකාශ මේ තීන්දුවේ කාරණා කියලා දාලා තියෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයක් තුල මං හිතන්නේ මේ රට කොතැනද යන්නේ කියන එක අද පැහැදිලි. ඉතින් ඒ නිසා පැහැදිලිවම අපි කියන්න ඕනේ මේ තත්ත්වය තුල අපි විශ්වාස කරනවා මේකෙදි බලාපොරොත්තු වෙන්නේ නැති මේ මාධ්‍යයට මේවා මුදා හැරලා මේක පාර්ලිමේන්තුව තුල ප්‍රකාශ වෙන්න ඕන කාරණාවක් කථානායකතුමාගෙන් මේක එන්න ඕන කාරණාවක්. නමුත් බලනවා ඇති මේ මන්ත්‍රීතුමල්ලා යම් පීඩා එහෙම නැත්නම් යම් බලපෑමකට ලක් කරන්න බලනවා ඇති
විශේෂයෙන්ම රජය එහෙම හැඟීමෙන් වෙන්න ඕනි මේක මාධ්‍ය තුලට දාලා මේ කතානායකතුමා ප්‍රකාශයට පත් කරන්න කලින් මේක සමාජගත කරලා තියෙන කියන එක පැහැදිලිවම කියන්න ඕනි මොනවාරි අහන්න තියෙනවද මම ආර්ථිකය ගැන වචනයක් කියන්නට යනවා ඒක ඇවිල්ලා රටේ ආර්ථිකය විශාල අගාධයකට වැටිලා තිනවා බොහෝම බරපතලයි හුඟක් වෙලාවට දරු නැලවිලි කතා වල තමයි අපිට පාර්ලිමේන්තුවේ අහන්න ලැබෙන්නේ අපේ රටේ ආර්ථිකය ගැන මොකද ඇත්ත දැනගත්තොත් ඒතර අපිට ඒකෙන් ඉස්සරහට එන්න පුළුවන් මිදිලා පුළුල්ලෙස සාගතා කළොත් රටේ ආදායම පහලටම වැටිලා තියෙන්නේ එතකොට මූල්‍ය නැහැ රජයට ඇතරම ප්‍රශ්නය තනියම විසඳ ගන්න ඒ වගේම විදේශ ශේෂයත් පහලට ඇවිල්ලා තියෙන්නේ විදේශ ශේෂය පාවිච්චි කරලා අපිට ගෙවන්න තිබුණ ණය ගෙවා ගන්න පුළුවන් වුණා ළඟදී ඒ කියන්නේ ශේෂය තවත් පහලට වැටීමක්. එතකොට අයවැය පරතරය ඉතිහාසයේ වැඩිම අයවැය පරතරය තමයි 2020 ඇති වෙන්න යන්නේ. 109 පමණ වෙයි අයවැය පරතරය ආදායම 3න් 1කින් විතරේ පහලට ගිහිල්ලා තියෙනවා. ලොකු එක ගැටලුවක් තියෙන්නේ හුඟක් වෙලාවට දත්ත නැහැ. මොකද ආසියාවේ හැම රටකම වගේ දත්ත අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන් ලංකාවේ ලබා ගන්න බැහැ. මොකද මතයක් තියෙනවා මේ දත්ත අයිති ආමාත්‍යාංශයකට නැත්නම් දෙපාර්තමේන්තුවකට හරි කියන මතයක් තාම ලංකාවේ තියෙනවා ආසියාවේ වෙන එකම රටකවත් එහෙම නැහැ දත්ත ඇවිල්ලා පොදු දේපලක් තොරතුරු දැනගැනීම අයිති අපි ලබා දුන්නා අපි දැන් කතා කරන්නේ දත්ත පොදු දේපලක් දත්ත මේ රටේ හැම පුරවැසියෙකුටම ලබා ගන්න පුළුවන් අනි ලබා ගන්න ඕනේ ලබා ගන්න ඒකට ඉඩ දෙන්න ඕනේ. ඉතින් මේ දත්ත නැතුව තමයි හුඟක් වෙලාවට තර්ක කරන්න වෙන්නේ. ඒතර මේ දත්ත අවශ්‍ය දේශපාලඥයන්ට විතරක් නෙමෙයි දත්ත සිවිල් සමාජයට පුද්ගලික අංශයට තරුණ අයට මොකද මේ අයට හුඟක් අදහස් තිනවා. ව්‍යාපාර ගැන, ආර්ථිකය ගැන, නව නිපැයුම් ගැන නමුත් මේ අයට මේ විස්තර අවශ්‍යයි. නමුත් ලංකාවේ මේව ලැබෙන්නේ නැහැ. එතකොට මේ රජයට ක්‍රම දෙකක් තියෙනවා මේ ප්‍රශ්නේ විසඳන්න. අර කතාවක් තියෙනවානේ මේ බිත්තර තියෙනවනම් ඒ බිත්තර ඔක්කොම එක කූඩයක දානවද නැත්නම් ඒක බෙදලා දානවද කියන එක ওই ප්‍රශ්නේ තමයි අද රජයට තියෙන්නේ. ඉතින් එක්කෝ මේක අපිට බෙදලා දාන්න පුළුවන්. ඒ කියන්නේ අපි බැලුවොත් ජාත්‍යන්තරයේ දිහා බැලුවොත් ජාත්‍යන්තර අරමුදල තියෙනවා, ලෝක බැංකුව තියෙනවා, ආසියාතික සංවර්ධන බැංකුව තියෙනවා. ජපානයේ ජයිකා එක තියෙනවා මේ අය සියලු ජාත්‍යන්තරයක අපිට එකට වැඩ කරන්න පුළුවන් අපි අමතක නොකළ යුතුයි අපි අපනයනය කරනකොට අපේ වෙළඳපොළවල් තියෙන්නේ මැද පෙරදිග ඒ සම්ප්‍රදායික වෙළඳාමට නමුත් ඊට අමතරව ඒක තියෙන්නේ යුරෝපයේ ඇමරිකාවේ තමයි වෙළඳපොළවල් තියෙන්නේ ඉතින් අපිට ජාත්‍යන්තරයක වැඩ කරන්න පුළුවන් අනික් එක ඇවිල්ලා ඔක්කොම විතර එක කූඩේ දාන්න පුළුවන්. එක කූඩේ දාලා අපිට චීන එක්ක වැඩ කරන්න පුළුවන්. ඉතින් මේ අපි දන්නවා ඊයේ පෙරේදා දූත පිරිසක් ආවා චීනෙන්. ඇවිල්ලා දැනට තියෙන විස්තර අනුව ණය ප්‍රමාණයක් ලබා ගන්න ලබා දෙනවා කියලා මිලියන 500ක් විතර දැනට තියෙන විස්තර අනුව. ඒ වගේම පොඩි මුදලක් දීලා තිනවා ආධාරයක් හැටියට. දැන් මම මේක පොඩි මුදලක් කියලා කියන්න හේතුව ඇවිල්ලා සාමාන්‍යයෙන් මේ ආධාර ලැබෙනකොට මේ ආධාර ලැබෙන්නේ මේවා නොමිල ලැබෙනව නෙමෙයි මේවා ණය ඇත්තටම ආධාර කියන වචනේත් පාවිච්චි කරන්න බෑ මේවා ණය එතකොට ණය ගත්තොත් අපි ඕන කෙනෙක් දන්නවා ඒකට පොලියක් ගෙවන්න තියෙනවා දැන් එතකොට
අපිට මේක සාමාන්‍ය ලැබී තියෙන ඉතිහාසයේ අධික පොලියට ලැබිලා තියෙනවා. දැන් අර ජපානයෙන් ලබා දුන්න ආධාරයක් සැහැල්ලු දුම්රිය හදන්න 0.1 පොලිය 0.1 ප්‍රතිශතයක් හැටියට ගත්තොත් දැන් ඒක කරන්නේ නැහැ කියලා රජය තීරණ කරගෙන තිනවා. නමුත් මේ අනිත් ණය උයි චීනෙන් ලැබෙන ණය සාමාන්‍යයෙන් ලැබිලා තියෙන්නේ අධික පොලියට ඓතිහාසිකව. එතකොට මේ පොලිය අපිට ගෙවන්න වෙනවා. ඉතින් සමහර අය පොලියට ණය දීලා අනිත් පැත්තෙන් ආධාර දෙනවා. මේක අලුත් දෙයක් නෙමෙයි, මේක අද විතරක් නෙමෙයි, මේක ඉතිහාසයේත් වෙලා තියෙන දෙයක්. හරිද? ඉතින් මේ වගේ දෙයක් තමයි කරන්නේ. ඉතින් රටේ ආරක්ෂාව, රටේ විදේශ ප්‍රතිපත්තිය, රටේ ආර්ථිකය එකට බැඳිලා තියෙන්නේ. මේක අපි අමතක නොකළ යුතුයි. අපි කුඩා දූපතක්, අපේ ආරක්ෂාව, අපේ විදේශ ප්‍රතිපත්තිය, අපේ ආර්ථිකය එකට බැඳිලා තියෙන්නේ. ඉතින් අපි තීරණ ගන්නකොට මේ තුනම ගැන කතා කරන්න අවශ්‍යයි. මේ තුනම ගැන සිහි බුද්ධියෙන් ඉන්න ඕනේ. ඒ නිසා තමයි අපිට ප්‍රථමයෙන් හිටපු මේ රටේ නායකයෝ නොබැදී විදේශ ප්‍රතිපත්තියක් තුළ සිටියේ. මේක හොඳට තේරුම් අරගෙන ඒ බුද්ධිමත් නායකයෝ මේ ප්‍රතිපත්තිය තුළ තමයි හිටියේ. ඉතින් රටේ ශ්‍රේණිගත කිරීම හුඟක් පහළට ඇවිල්ලා තිනවා. අපි ඒක සියලු දෙනා මේක දන්නවා. ඒතොර ශ්‍රේණිගත කිරීම පහළට ආපුවම ප්‍රශ්න දෙකක් තියෙනවා. එක ප්‍රශ්නයක් ඇවිල්ලා ශ්‍රේණිගත කිරීම වලින් තියෙන්නේ ණය ගෙවන එකේ අවදානම වැඩි කියලා කියන්නේ. අපිට ගෙවන එකේ අවදානම. එතකොට ණයක් දෙනවා නම් පොලිය තවත් ඉහළට යන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. එතකොට ලංකාව දැන් අර කණ්ඩායම් දෙකක් පහලට ඇවිල්ලා තිනවනේ. ඉතින් B ගණේ ඉඳලා C ගණේට ඇවිල්ලා තිනවා ප්‍රථම වතාවට. අපි 2005 දී තමයි ශ්‍රේණිගත කිරීම පටන් ගත්තේ. එදා ඉඳලා අද වෙනකම් ප්‍රථම වතාවට පහළම තැනටම ඇවිල්ලා තිනවා. ඉතින් මේක විශාල අවදානමක්. ඔය මේක අන්තිමට බලපානවා ව්‍යාපාරිකයන්ට. මේක බලපානවා මොකද ණය ප්‍රතිශතයේ ඉහළට ගියාම එතකොට ඉබේටම අපිට ක්‍රම දෙකයි තියෙන්නේ. මේක ගෙවන්න එක්කෝ අපි අපනයනය කරලා ලබන විදේශ ශේෂයෙන් අපි ගෙවන්න ඕනේ, නැත්නම් අපි මුදල් අච්චු ගහලා ඒක හරහා මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. මුදල් අච්චු ගහපුවහම අද බඩු මිලට කෙලීම පහරක් නැහැ. නමුත් හෙට බඩු මිලට විශාල පහරක් තියෙනවා. ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසේ, මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ බඩු මිල ගත්තොත් සාමාන්‍යයෙන් ඉදිනදා කන බොන දේවල් අපේ අම්මලා අක්කලා නංගිලා මාකට් එකට ගිහිල්ලා බඩු ගන්නවා, සාමාන්‍යයෙන් එළවලු ගන්නවා, ඉදිනදා පරිභෝජනය කරන දේවල් හැම එකක්ම 125යි 175කට වැඩිය ඉහළ ගිහිල්ලා තියෙනවා. අර මේවා මම මේ එළවලුෙන් එළවලුව කියන්න ඕනේ නැහැ. නමුත් අද හුඟක් කතා වෙන්නේ පොල් ගෙඩිය ගැන. පොල් ගෙඩියක් හොයාගන්නවත් බෑ. මිල මොකක් වුණත් පොල් ගෙඩියක් හොයාගන්න බෑ. හරියටම පොහොරට වෙච්ච වැඩේ වගේම තමයි. හරිද? මිල මොනවා වුණත් ඒක නොමිලේ දෙනවද අඩු මිලට දෙනවද කියන ප්‍රශ්නේ නෙමෙයි. පොහොරවත් හොයාගන්න බෑ. දැන් පොල් ගෙඩියවත් හොයාගන්න බෑ. එතනටම මේ ආර්ථිකය බැහැලා තිනවා. මම කෙටි වචනයක් කියන්න කැමති 20 වන සංශෝධනය ගැන. මේක 20 වන සංශෝධනය ගැන සඳහන් කරන්නේ මේ අධිකරණයේ තීන්දුව ගැන නෙමෙයි. ඒකට හේතුව ඇවිල්ලා අපි අධිකරණයේ තීරණය ගැන දැනගන්නේ එන සතියේ පාර්ලිමේන්තුවේ කථානායකතුමාගේ ප්‍රකාශයෙන් තමයි අඟහරුවද දැනගන්නේ. එතකොට අන්තර්ජාලයේ තීනවා මේ අධිකරණයේ තීරණයක් කියලා මොකක් දෙකක් අන්තර්ජාලයේ දාලා තිනවා. දැන් මේක මට ටිකක් පුදුමයි. මොකද්ද මෙතන වෙලා තියෙන්නේ කියලා. මොකද මේක අධිකරණයේ තීරණේ යවන්නේ කෙලින්ම කථානායකතුමාට. නැත්තම් ජනාධිපතිතුමාට අධිකරණයේ තීරණේ ලබා ගන්න පුළුවන්. එතකොට මේ ලංකාවේ අධිකරණයේ තීරණයක් මම නම් හිතන්නේ හැම ලීක් වෙන්න පුළුවන් කියලා. මොකද අපිට ලොකු විශ්වාසයක් තියෙනවනේ අධිකරණය තුළ. ඒක කථානායකතුමාට යවුවහම කථානායකතුමා ඒක ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ජනාධිපතිතුමාත් සදාචාරයෙන් ක්‍රියා කරයි. එතකොට ඒ තීරණය නිසි පිළිවෙලට නිසි දවසේ ඒක ප්‍රකාශ කරයි කියලා තමයි අපි හිතන්නේ. හැබැයි මේ අන්තර්ජාලයේ මොකක්ද තියෙනවා ඉතින් මට ඒක ගැන කතා කරන්න බෑ. ඒ නිසා මොකද අපි දන්නේ නැහැ මොකක්ද කියලා ඒක. දැන් පත්‍රවලත් තියෙනවා කියලා
අලුත්වල මන්ත්‍රීතුමාත් කියනවා. ඔව්. 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 ඉතින් එහෙම කියනවනම් හුඟක් හොඳයි. එතකොට හුඟක් හොඳයි. එතකොට ඔබතුමියන්ලාටම බලන්න පුළුවන් එන සතියේ ඇත්ත නැත්ත මොකක්ද කියලා බලන්න පුළුවන්. ඉතින් මම ඒක ගැන ඒ නිසා තමයි මම තීරණ කළේ ඒක ගැන මම කතා කරන්නේ නැහැ කියලා. නමුත් 20 ගැන නැවත නැවත කියන්න ඕනේ. හරිද? මේ ජනාධිපතිතුමාගේ බලතල, හරිද, ඒකාධිපති බලතල තමයි 20 ඇති කරන්නේ. ජනාධිපතිතුමා මුක්තිය, ඔහුගේ මුක්තිය ආරක්ෂා කරනවා. මෙතනින් එක දෙයයි වැදගත් දෙයක් තියෙන. ජනාධිපතිතුමා වරදක් කළොත්, මූලික අයිතිවාසිකම කඩ කළොත් ජනාධිපතිතුමාව අධිකරණයට ගෙනියන්න පුළුවන්. ඒක හේතු නැති කරනවා. ඇයි බය වෙන්න තියෙන්නේ? මූලික අයිතිවාසිකම කඩ කළොත් ජනාධිපතිතුමා අධිකරණයට යන්න ඕනේ නැහැ පුද්ගලිකව. ඔහු වෙනුවට නීතිපති යන්නේ කොහොමත්. එහෙම තමයි නීතියේ තියෙන්නේ. ඉතින් මොකද මේ මුක්තිය අයින් කරන්නේ කියන එක. මට මතක් වෙනවා 1933 ඉතිහාසයේ ශිෂ්‍යෙක් හැටියට Adolf Hitler බලයට පත් වෙනවා. බලයට පත් වෙලා 1934 Adolf Hitler කියනවා මට මුළු බලය ලබා දෙන්න කියලා කියනවා. එක රැකින් Adolf Hitler සමග හිටපු, ඔහුට උදව් කරපු අය, ප්‍රධාන අය ඇරෙන්න, ඔහුගේ සම කාලීන අය ඇරෙන්න, ඔය හිටියනේ ඔය ගොබෙල්ස්ලා, ගෝරින්ග්ලා වගේ, හිම්ලලා වගේ අය හිටියනේ, ඒ අය ඇරෙන්න, ඒ අය දන නිසා මං නම් කළේ ඒ අයව, අනිත් අයව මරා දැම්මා. මරා දාලා ඒකාධිපති ක්‍රමයකට ගියා. දෙවනි ලෝක යුද්ධයේ ඉතිහාසය ගැන අපි කියන්න අවශ්‍ය නැහැ. හරිද? නමුත් ඔහු පදනම හදාගත්තේ විවස්ථාව හරහා තමයි පදනම හදාගත්තේ. ඉතින් ජනාධිපතිතුමාගේ මුක්තිය නම් දෙන එකට අපි සම්පූර්ණයෙන් විරුද්ධයි. ඒ වගේම මේ විගණන කටයුතු ගැන මට තාම හිතාගන්නවත් බැහැ ජනාධිපති කෙනෙක් යෝජනා කරයි කියලා. මොකද මේ 20 කවුද මේකේ කතෘ කියලා කිව්වහම හැමෝම කියවනේ මම නෙමෙයි කියලානේ කිව්වේ ඔක්කොමලා කිව්වේ මම නෙමෙයි කියලා. අගමැතිතුමාත් කියනවා මම නෙමෙයි කියලා. එතකොට අධිකරණ ඇමතිත් කියනවා මම නෙමෙයි කියලා. හොයාගන්න බෑ. අන්තිමට ජනාධිපතිතුමා කිව්වා මේක මගේ කියලා කිව්වා. එතකොට මගේ නම් මම යෝජනා කරනවද මගේ වියදම් විගණන කරන්න එපා කියලා. මට නම් හිතාගන්නවත් බෑ. ඒ විතරක් නෙමෙයි, ඒක විගණනය නොකරනවා විතරක් නෙමෙයි, ජනාධිපති වියදමුයි අගමැති වියදම් ඒ කාර්යාලය හරහා තව සමාගම් 100කට වැඩිය විගණනෙන් එළියට ගන්නවා. දැන් එක උදාහරණයක් ඇවිල්ලා ශ්‍රී ලංකන් ගුවන් සේවාව. දැන් මොකද මම ඒකේ හිටපු ඇමති කෙනෙක්. එතකොට ශ්‍රී ලංකන් ගුවන් සේවාව රටට මූල්‍යමය විශාල බරක්. මොකද බදු ගෙවන ජනතාවගේ බරෙන් තමයි අපි ඒ අලාභය පියවන්නේ. එතකොට කියනවා මේක විගණනය කරන්න එපා කියලා කියනවා. මට නම් හිතාගන්නවත් බෑ ඇයි එහෙම කරන්නේ කියලා. මොකද මේවා විශාල මුදල් ප්‍රමාණයක් මේවා වලට යොදවනවා. ඉතින් විගණනයෙන්. එතකොට විගණාකාධිපති විගණනය කළ යුතු පුද්ගලයාම විගණාධිපතිව පත් කරන්න ඉල්ලනවා. ඒකත් මාර වැඩක් ඒක. මොකද ඒක මෙහෙම කිව්වොත් නිකන් අර පුරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් කියලා කියනවනේ. ඒ කියන්නේ මම වියදම් කරනවා, මම විගණනය කරනවා. ඉතින් ඒක අපිට කවදාවත් පිළිගන්න බෑ. එතකොට මම පාර්ලිමේන්තුව විසුරු වීම ගැනත් කියන්න ඕනේ වචනයක්. මොකද පාර්ලිමේන්තුවටත් ලැබිලා තියෙනවා ජනවරමක් ලැබිලා තියෙන්නේ. මේ රට හැමෝම ඡන්දේ දීලා තියෙන්නේ පාර්ලිමේන්තුවට. එතකොට අපි මන්ත්‍රීවරු ඔක්කොම පාර්ලිමේන්තුවට ඇවිල්ලා තියෙන්නේ ජනවරම හරහයි අපි පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ. එතකොට ජනාධිපතිතුමාට ජනවරමක් තියෙනවා. ඒක අපි ප්‍රශ්න කරන්න බෑ. හරිද? 20 තිබුණත් නැතත් මේ ආණ්ඩුවට ජනාධිපති කෙනෙක් ඉන්නවා. ආණ්ඩුවක් ගෙනියන්න පුළුවන් බහුතරයක් ඉන්නවා. මොකද්ද තියෙන ගැටලුව ප්‍රශ්නේ? මට නම් තේරෙන්නේ නැහැ. අවුරුදු 5කට ඡන්දේ දීලා තියෙනවා. අවුරුදු 5කට ආණ්ඩුව ගෙනියන්න පුළුවන්. මොකද්ද තියෙන ප්‍රශ්නය? ඒ වගේම ජනවරමක් දීලා තියෙනවා පාර්ලිමේන්තුවට. අපිටත් අවුරුදු 5ක් යන්න ජනවරමක් දීලා තියෙනවා. එතකොට කොහොමද එක ජනවරමක් අනික් ජනවරමට වැඩිය, කොහොමද එකක් අනිකට වැඩිය ප්‍රධාන වෙන්නේ කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් අපි ගත්තොත් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිතුමා පත් වෙනවා. ජනාධිපතිතුමා පත් වෙලා නොවැම්බර් මාසයේ දැන් අලුත් ජනාධිපති කෙනෙක් පත් වෙයි, ඉන්නේ එක්කෙනා හෝ අලුත් කෙනෙක්. ඊට පස්සේ ඇමරිකාවේ කොංග්‍රසයයි සෙනෙත් සභාවයි පාර්ලිමේන්තුව
එක දිගටම පැවතීගෙන යනවා. ඒක වෙනසක් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඒක අවුරුදු දෙකෙන් දෙකට ඒකේ කොටසක් ඡන්දෙට පෙනිලා ඒක මාරු වෙවි යනවා. ඒක දිගටම ආණ්ඩුවක් පැවතීගෙන යනවා. තේරෙනව නේද? දිගටම පැවතීගෙන යනවා. මම මේක කියන්නේ හේතුව ඇවිල්ලා මේකයි. ලෝකේ ඉතිහාසය දිහා බැලුවොත් හරිද? ජනාධිපති ක්‍රම තියෙනව දිහා බැලුවොත් හරිද? අපි විශේෂයෙන්ම ප්‍රවේශම් වෙන්නට ඕනේ. අර අපේ මෑත ඉතිහාසයේ හරිද? මම මේ බලන්නේ මේ මම ශිෂ්‍යෙක් විශ්වවිද්‍යාල ශිෂ්‍යෙක් වෙලා ඉන්නකොට අද වෙනකන් අර අපි බැලුවොත් ඒ රටවල් දිහා බැලුවොත් හරිද? ලිබියාව දිහා බැලුවොත් ඉරාකය දිහා බැලුවොත් මේවා ඔක්කොම තිබුණේ විදායක ජනාධිපති ක්‍රම තිබුණ රටවල් මේවා. හරිද? මේ රටවල් දිහා බැලුවොත් මේ බලයේ අතට අරගෙන මොනවද කරලා තියෙන්නේ? මොනවද කරලා තියෙන්නේ? හරිද? හරිද? අපි ඉරානය දිහා බැලුවොත් වෙච්ච වැඩේ හරිද? මේ වගේ. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න ඕනේ. ජනාධිපති ක්‍රමයට අපි විරුද්ධ නැහැ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් තුළ ඒක තිබිය යුතුයි. දිත්වපුරවැසිභාවය ගැන කතා කරන්නේ යන්නෙම නැහැ. අවශ්‍යතාවයක් නැහැ. මොකද මම හිතන රටේ ඉන්න හැමෝම පිළිගන්නවා මේ දිත්වපුරවැසින්ට නම් නීති හදන්න නම් අපිට ඉඩ දෙන්න බැහැ. ඇත්තටම දිත්වපුරවැසින් අපි අගය කරනවා. මං හිතන්නේ ලාංකිකයෝ ඉන්නවා පිටරටවල් වල. ඒ අය හුඟ හොඳට අධ්‍යාපනයක් තියෙන හොඳ සේවාවන් කරනවා. දක්ෂ මිනිස්සු හුඟක් ඉන්නවා. ඒ අයට ඕන වෙලාවක මේ රටට එන්න පුළුවන්, ආයෝජනය කරන්න පුළුවන්, ව්‍යාපාර හදන්න පුළුවන්, ගෙවල් දොරවල් ගන්න පුළුවන්, ඔක්කොම කරන්න පුළුවන්. නමුත් නීති හදන එක විතරක් මං හිතන්නේ මේ රටේම ජීවත් වෙන පුරවැසියන් තමයි මේ රටේ ජීවත් වීමට නීති හදන්න ඕනේ. ස්තුතියි. අහන්න මොනවද තියෙනවද අහන්න පුළුවන්, නැත්නම් අවසන්. දැන් අපිට මම කිව්වා වගේ මාධ්‍ය ප්‍රකාශය හරහා තමයි තියෙන විස්තර තියෙන්නේ. එතකොට ඒක තිබුණ විදිහට තියෙනවා ණයක් තියෙනවා එක පැත්තකින්, තව පැත්තකින් කිව්වා පොඩි ආධාරයක් තියෙනවා කියලත් සඳහන් කළා තිබෙනවා. ආධාරයක් නම් ඉතින් ඒ කියන්නේ ගෙවන්න ඕනේ නැහැ. හරිද? ගෙවන්න ඕනේ නැහැ. නමුත් මම ඒක මෙහෙම පිළිතුරු දෙන්න කැමතියි. දැන් ඔබතුමා යනවා බැංකුවට යනවා. බැංකුවට ගිහිල්ලා ඔබතුමා ණයක් ඉල්ලනවා. ඒ ණය ඉල්ලපුවාම ඒක ඔබතුමා වාහනයක් ගන්න හරි නිවසක් හදන්න හරි මොකක් හරි. ඊට පස්සේ බැංකුවේ කියනවා මේ ණය ප්‍රතිශතය 15%යි. රුපියල් වලින් ගන්නේ. හරිද? හැබැයි මේ මම ඔබතුමාට පොඩි තෑග්ගකුත් දෙනවා. හරිද? මේ තෑග්ගක් තියාගන්න කියලා. හරිද? අතට තව රුපියල් 50,000ක් අතර දෙනවා. හැබැයි ඔබ ගන්න ණය මිලියන 5යි. හරිද? ඒ වගේ වැඩක්. ඉතින් ඔබතුමාට ටිකක් බුද්ධිය තියෙනවා නම් ඔබතුමා කල්පනා කරනවා මේක 15%ට මට ලැබෙන්න ඕනේ, 10%ට ලැබෙන්න ඕනේ කියලා ඔබතුමා හිතනවා. හරිද? ඉතින් මම මේ එක රටක් ගැන නෙමෙයි කියන්නේ. ආධාර ලැබෙනකොට ඒ පාර්ශවයම ණය දෙනකොට මේ දෙක එකට බලන්න ඕනේ. ඒතර ඔබතුමා අහපු ප්‍රශ්නේ ඇවිල්ලා මේක ගෙවා ගන්න පුළුවන් වේද කියන එකනේ. ඔව්, මම හිතන්නේ මේ රජ ඔව්. ඉතින් දැනට ගෙවාගෙන යනවා. මොකද අපි ශේෂයක් තිබුණනේ, ශේෂයක් ඉතුරු කරලා තිබුණා ගිය අවුරුද්දේ 2019 අවසානයේදී ඩොලර් බිලියන 7.6කට වැඩිය තිබුණා, ශේෂයක් තිබුණා. තේරෙනවනේ? ඉතින් හදිස්සියේ දේවල් ගෙවා ගන්න පුළුවන්. හරිද? නමුත් දැන් ලබන අවුරුද්දේ ඩොලර් බිලියන 4කට වැඩිය 4.6ක් පමණ තියෙනවා ගෙවන්න තියෙන ප්‍රමාණය. ඒක ඒ ශේෂයෙන් විතරක් ගෙවන්න බෑ. මොකද ඒ ශේෂයෙන් විතරක් ගෙවුවොත් සම්පූර්ණයෙන්ම භයානක තත්ත්වයක් ඇති වෙනවා. එතකොට මේක වෙන්න ඕනේ ආර්ථික වර්ධනය හරහයි, අපනයනය හරහයි වෙන්න ඕනේ. එතකොට ඒකට මුල් තැන දෙන්න ඕනේ. ඉතින් ශ්‍රේණිගත කිරීම වලින් කියන්නේ අවදානමක් තියෙනවා කියන එක තමයි මේ ශ්‍රේණිගත කිරීම වලින් සඳහන් කරන්නේ. මේ පණිවිඩය සම්පූර්ණයෙන් පැහැදිලි. අර මම කිව්වා වගේ හරි ප්‍රතිපත්තිය දැන් මේ වෙලාවේ තෝරගන්න ඕනේ. මොකද වැරදි පැත්තට ගියොත් ඒකේ ප්‍රතිවිපාක අපිට එන අවුරුද්දේ දකින්න ලැබේ. ඔව්, මං කියන්නේ අපේ 20 වෙනි සංශෝධනය හරහා අපේ වැඩපිළිවෙළ වල නතර වෙලා නැහැ.
අපේ මේ රටේ අලවතුල මන්ත්‍රීතුමා කිව්වා වගේ කොරෝනා පිළිබඳව විශාල ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා. අපි විපක්ෂයක් හැටියට වග කියන විපක්ෂයක් හැටියට ඒකට මුල් තැන දෙන්න ඕනේ. විශේෂයෙන්ම හරිද සෞඛ්‍ය රෙගුලාසි පිළිපදින්න ඕනේ හැමෝම රටේ පිළිපදින්න ඕනේ. මේක පැතිරෙන එක අපි වළක්වන්න ක්‍රියා කරන්න ඕනේ. අපි ඒකට සම්පූර්ණයෙන්ම රජයටයි ඇමතිනියටයි සෞඛ්‍ය ඇමතිනියටයි අපේ සහයෝගය සම්පූර්ණයෙන්ම ලබා දෙනවා. ඒ හේතුව නිසා තමයි අපි 20 වෙනි සංශෝධනයට ගෙන යන ඒකට විරුද්ධව ගෙන යන වැඩපිළිවෙලයි අපි ඉස්සරහට ගෙන යනවා. නමුත් සෞඛ්‍ය ප්‍රශ්නේ උග්‍ර නොකර තමයි අපි මේ වැඩපිළිවෙල ගෙන යන්නේ. ඉතින් ඒ නිසා අපිට ඔබතුමන්ලාගේ ඔබතුමියන්ලාගේ සහයෝගය අවශ්‍යයි. මොකද වැඩි වැඩියෙන් මාධ්‍ය භාවිතා කරන්න වෙනවා, සමාජ මාධ්‍ය භාවිතා කරන්න වෙනවා. අපේ සහයෝගය දැන් වැඩියෙන් අවශ්‍යයි මේක ගෙනියන්න. හැබැයි අර ඔක පැතිරෙන තැන්වල විශේෂයෙන්ම අපි වළකිනවා මේ මිනිස්සු එකතු කරන එකෙන්. මොකද ඒක රට පළමුවෙන් කියන මාතෘකාව යට තමයි අපි අපේ ක්‍රියාව කරගෙන යන්නේ. ඇත්තරම පැහැදිලිවම කියන්න ඕනේ කොවිඩ් ලංකාවට එන අවස්ථාවේදීම අපේ විපක්ෂ නායකතුමා පාර්ලිමේන්තුවේදී පැහැදිලි ප්‍රකාශයක් කරා. ඉතින් මෙතුමා කිව්වා වගේම කොවිඩ් සම්බන්ධයෙන් දැන් අපි මේ වෙලාවේ දැන් විවස්සාවට අපි විරුද්ධව මහජන විරෝධතා ගණනාවක් අපි සංවිධානය කරලා තිබුණා. අපි පැහැදිලිවම මේ දෙවෙනි රැල්ලත් එක්ක අටවෙනිද තිබුණු ඒ විරෝධතාවයත් ඊට පෙර අපිට තිබුණු ඒ විරෝධතාවයත් දෙකම අපි අවලංගු කරා. ඒ ඒ ඒ මොකද අපි ජනතාවගේ ආරක්ෂාව පැත්තෙන් බලලා. මොකද අපිට පොලිසියෙන් හරිය එහෙම නැත්නම් වෙනත් තැනකින් මේ සම්බන්ධයෙන් මේ ක්‍රියාත්මක කරන්න එපා කියලා කිව්වේ නැහැ. නමුත් අපි කල්පනා කරා, විශේෂ විපක්ෂ නායකතුමා ඇතුළු මන්ත්‍රී කණ්ඩායම කල්පනා කරා, මේ දෙවැනි රැල්ල තියෙන වෙලාවක අපි ජනතාව එක්රැස් කරලා මේ විරෝධතා ක්‍රියාත්මක කිරීම තුළ අනතුරක් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ ජනතාවගේ ආරක්ෂාව කල්පනා කරලා තමයි අපි ඒව නවත්තලා තියෙන්නේ. ඉතින් ඒ වගේම පැහැදිලිවම කියන්න ඕනේ අපි රටේ ජනතාවට මේ කොවිඩ් සම්බන්ධයෙන් රජයේ ක්‍රියාත්මක කරන නීති රීති සම්බන්ධයෙන් නිසියාකාරයෙන් කටයුතු කරන්න කියන එක අපි ඒක ආදර්ශයෙන්ම ඔප්පු කරලා තියෙනවා. නමුත් රජයේ තමයි අපි පැහැදිලිවම කියනවා මේ කොවිඩ් සම්බන්ධයෙන් තියෙන නීති රීති රජයේ තමයි වෙනස් කරන්නේ. එක් එක් තරාතිරමාණුව පුජ්‍යලයාණුව රජය වෙනස් කරලා තියෙනවා. ඒක පැහැදිලියි දැන්. ඉන්දියාවේ සිට පැමිණි කණ්ඩායම නිරෝධාන නීති වලට නිසියාකාරයෙන් ක්‍රියාත්මක වුණාද කියන එකට උත්තරයක් දෙන්න බැරුව ඉන්නවා රජේ. එක පැත්තකින් රජයට උත්තර දෙන්න බැරි කොට මේ රටේ සෞඛ්‍ය පරීක්ෂකවරුන්, ඒ කියන්නේ PHI සංගමය කියනවා එයාලා දැනුවත්ව මේ අය නිරෝධානේ උන්නේ නැහැ කියලා. ඒ වගේම අපි දැක්ක පැහැදිලිවම චීන දූත පිරිස මේක පාර්ලිමේන්තුවේ විමසුවා අපේ මන්ත්‍රීතුමල්. ඒ වෙලාවේ සෞඛ්‍ය අමිතුමේ ප්‍රකාශ කරේ මේ චීනයේ කොමියුනිස්ට් පක්ෂය ඉහළ පෙළේ අය කියලා. 1, 2, 3 වාගේ අය කියලා. එතකොට එහෙම කියලා එතුමිය ගොළු වුණා. ඉතින් එහෙමනම් මම අපි අහන්න ඕනේ රජයෙන් රටේ මහජනතාවත් ඒ වගේම ප්‍රධාන විපක්ෂ මේ සියලු දෙනා කොරෝනා නීති රීති වලට අනුගත වෙලා කටයුතු කරන වෙලාවක රජයේ විසින් මේ දෙයාකාරකින් මේ නීති ක්‍රියාත්මක කිරීම තුළ ජනතාව තුළ විශ්වාසයක් ඇති වේද? ජනතාව මේ නීති රීති වලට අවනත වෙයිද කියන ප්‍රශ්නේ ඉස්සරහට තියෙනවා. මම පළවෙනිම කියන්න ඕනේ මාධ්‍යයෙන් මම කියපු එක විකෘති කළා. ආ මේ මම කියන්නේ මේ දාන්න ඇති මාධ්‍යයක් ඉන්නවා. තේරුණා නේද හරියට? මේ සමහර ඒවා නැක්කත් ගැලවුණා. සෝරි මේක ගැන.
මම ඒක කියන්න ඕනේ හරිද ඒක විකෘති කළා කියලා පළමුවෙන්ම හරිද ත්‍රස්තවාදයට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි එතර පාස්කු ඉරිදුන වුණ බෝම්බ ප්‍රහාරයෙන් නැති වුණා කතෝලික පිරිස් නැති වුණා මොකද කතෝලික පල්ලි දෙකකට ගැහුවා කිතුණු පල්ලියකට ගැහුවා කිතුණු පිරිස් ඒ වගේම හෝටල් වලට ගැහුවා බෞද්ධ පිරිස් නැති වුණා මම පුද්ගලිකව අඳුරන දෙන්නෙක් නැති වුණා මාත් සමග මගේ වෘත්තීය ජීවිතයේ මුල ඉඳලම අඳුරන බැංකු වෘත්තීය වේදිකාවේ බිරිඳයි දියණියයි නැති වුණා ඒ අය බෞද්ධ. ඉතින් මේකට ආගම කියලා එකක් නැහැ. හරිද? ඒකට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. මම සඳහන් කළේ පාර්ලිමේන්තුවේ අපි ඇත්තටම මේකට වග කියන්න ඕනේ. ත්‍රස්තවාදීන් ඒ වගේම මේකට ඇත්තටම වග කියන්න ඕනේ රජයේ නිලධාරීන් දේශපාලඥයන්ව අපි ඒ විස්තර හොයලා ඒව අධිකරණයකට යොමු කරන්න ඕනේ. ඉතින් මම කියපේක සම්පූර්ණයෙන් විකෘති කළා. මම කිව්වේ මම මේ රියාස් බදුඩින්ලා ගැන මම දන්නේ නැහැ මම පොලිසියවත් රහස් පොලිසියවත් නෙමෙයි. මම කිව්වේ එදා රජය චෝදනා කළා මේ අය සම්බන්ධයි කියලා. ඊට පස්සේ රජය ඒ මාධ්‍ය ප්‍රකාශන හරහාම කිව්වා සම්බන්ධ නැහැ ඒ නිසා නිදහස් කරනවා කියලා කිව්වා. එතන මම එච්චරයි එතන කිව්වේ. ඊට පස්සේ මම සඳහන් කළා තව රැඳවියෙක් ඉන්නවා නීතිඥ මහත්තයෙක් ඉන්නවා. ඒ නීතිඥ මහත්තයවත් දැන් අවුරුදු මාස 6කට විතර අල්ලගෙන ඉන්නවා. එතකොට කවුරු හරි ඉන්නවනම් අත්අඩංගුවේ ඒ අය පරීක්ෂණ වලට පැහැදිලිව බලන්න මගේ කතාව පැහැදිලිව බලන්න පරීක්ෂණ වලට බාධාවක් නම් එහෙනම් ඒක නිදහස් කරන්න බෑ. නමුත් සාක්ෂි නැත්තම් හරිද එහෙනම් ඒක නිදහස් කරන්න ඕනේ හෝ අප මත නිදහස් කරන්න ඕනේ කියන එකයි. ඉතින් මම එතන පෙනී හිටියේ මානව අයිතිය ගැන කවුරු වුණත් කමක් නැහැ. හරිද අපි ත්‍රස්තවාදයට සම්පූර්ණයෙන්ම විරුද්ධයි. ත්‍රස්තවාදීන් අල්ලන්න ඕනේ අය වග කියන්න ඕනේ. නමුත් මානව අයිතිය හරිද අපි රකින්න ඕනේ හැමතිස්සෙම. මම මේක කියන්නේ ඔබතුමන්ලා මාධ්‍යයෙන් ඔබතුමන්ලම දන්නවා. හරිද ඔබතුමන්ලාගේ මානව අයිතියට අයිතිවාසිකමට පසුගිය කාලෙක වෙලා තියෙන පහර ගැන දන්නවා. ඒ නිසා අපි පාර්ලිමේන්තුවේ ඉන්න විපක්ෂයක් හැටියට ඒව ගැන අපි පෙනී සිටින්නම ඕනේ ඒව ගැන. ඒකයි මම එදා එතන සඳහන් කළේ.